ස්වාමීන් වහන්සේ දැන් භාවනාවේ යෙදිලා ඉන්න භාවනා යෝගියෙකු මිය ගියහොත් ඒ යෝගියාගේ ඊළඟ භවය කොහොමද ස්වාමීන් වහන්සේ සකස් වෙන්නේ? අම් මෙහෙමයි. ඉතින් භාවනා යෝගීව ඉන්න වෙලාවකට මරණය සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මරණය සිද්ධ වුණා නම් අනිවාර්යයෙන්ම ඊළඟ උපත සිද්ධ වෙන්නේ උපාදාන පත්‍ය භව කියන ධර්මතාවය. එච්චර වෙන දෙයක් නැහැ. කාගේ මරණ සිද්ධ වුණත් උපාදාන පත්‍ය භව කියන ධර්මතාවය සිද්ධ වෙන්නේ. ඒ වෙලාවේ යාට උපාදානිය උනේ කුමක්ද? ඊට අදාළ භවයේ සකස් වුණා. එයා ඒ වෙලාවේ ආනාපාන සති ආස්වාදයට අදාළව හිටියනම් රූපාවචර ධානය වලට ආස්වාදයට අදාළව හිටියනම් රූපාවචර භ්‍රමතලෙ ඉපදේ. අරූපාවචර ධානය වල ආස්වාදයට අදාළ උපාදානය සකස් වුණා නම් අරූපාවදී ධානයක උපද්ද. ඒ වගේම එයා අට්ටික සංඥා වඩමින් අට්ටික සංඥාවේ ආස්වාදයට බැඳිලා හිටියනම් එයා සස්ත්‍රීක දිව්‍යතලෙ ඉපදේ. විදර්ශනා නුවණ සකස් වුණේ නැහැ. එයා ආස්වාදයට බැඳුනේ. නමුත් එයා වඩන්නේ අට්ටික සංඥාව. එයා වඩන්නේ මරණානුස්සතිය. එයා වඩන්නේ ආයතන භාවනාව. නමුත් නොන එයා ආස්වාදයට බැඳිලා අට්ටික සංඥාව වඩලා ඒ අට්ටික සංඥාව නිසා සකස් වෙනා වූ සංස්කාරයන් අනිත්‍යයි කියලා එයා දකින්නේ නැහැ. අට්ටික සංඥා නිසා සකස් වුණා වූ පංච උපාදාන ස්කන්ධය අනිත්‍යයි කියලා දකින්නේ ආස්වාදයේ තුල අට්ටික සංඥාව වඩමින් ඉන්නවා. ආස්වාදයේ තුල සතර මහා ධාතු වඩමින් ඉන්නවා. ආස්වාදයේ තුල ආයතන භාවනාව වඩමින් ඉන්නවා. ආස්වාදයේ තුල මරණානුස්සතිය වඩමින් ඉන්නවා. එතකොට ඒ ආස්වාදේ නම් ආධිනවයක් තියෙනවා. ඒ කියන්නේ භවය සකස් වෙනවා. ඒ විදර්ශනා නුණක් ඇති කරගත්තේ නැහැ. එතකොට ආස්වාදයේ තුල මරණානුස්සතිය වඩමින් ඉඳමිනුත් ඒකේ ආස්වාදයක් ඇති කරගත්ත නම් එයා සස්ත්‍රීක දෙවියෙක් වෙලා සස්ත්‍රීක මිනිසෙක් වෙලා ඉපදේ. එහෙම වෙලා ඉපදේ. හොඳේ දානේ දීලා දන් පිටිපස්සේ පින තියෙනවා නම් සස්ත්‍රීක වෙලා ඉපදේ නැත්නම් සස්ත්‍රීක භාවයෙන් අඩු දෙවි කෙනෙක් වෙලා ඉපදේ. ඒ නිසා භාවනාව කරන වෙලාවේ කෙනෙක් මිය යන්න පුළුවන්. මිය ගියොත් උපාදානයේට අදාළ භවය සකස් වෙනවා. ඒ නේද උපාදානයේට අදාළ භවය සකස් වෙනවා. ඒ නිසායි අපි දක්ෂ වෙන්න ඕනේ ඕනෑම භාවනාවක් වඩද්දී විදර්ශනා භාවනාව ආස්වාදයට යන්න එපා. අට්ටික සංඥා වැඩෙනකොට ඒ ආස්වාදයේ සතුට සුලින් වඩ වඩා ඉන්න. එයා දන්නේ අට්ටික සංඥාව තුලින් භවය සකස් කරනවා කියලා. ඒ ආස්වාදය අනිත්‍යයි කියලා දකින්න ඕනේ. අයිම හැම වෙලාවම ඇලීම් ගැටීම් දෙකටම යන්න එපා. ගැටීම් වලින් බැහැර වෙලා ඇලීම් වලට යන්නත් එපා. උපේක්ෂාව කින තැන හිත අරගෙන ඒ උපේක්ෂාවත් අනිත්‍යයි කියලා දකින්න ඕනේ. දැක්කොත් තමයි විදර්ශනා නුවණ සකස් වෙන්නේ. සෝවාන් ඵලයේ පැත්තට අපිට යන්න වෙන්නේ. එහෙම නැතුව කෙනෙක් හිතනවා නම් මම නිරතුරුව මරණානුස්සතිය වඩනවා. වඩලා ඒ ආස්වාදයේ තුල ඉන්නවා මිසක් ඒ ආස්වාදයේ අනිත්‍යභාවය දකින්නේ නැහැ. එයා මරණානුස්සතිය වඩමින් ඉද්දි මැරුණත් නොනා එයා නැවත උපතකට යනවා සෝවාන් ඵලයටපත් වෙන්නේ නැහැ. වඩමින් ඒ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය, ඒ රූපේ අනිත්‍යභාවය, ඒක පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවයක් හැටියට මතු කරමින් දකින්න ඕනේ.